ටයිටනෙක් නෞකාවේ සුම්බුන් සොයාගැනීමට ගිය ඔෂන් ගේට් සම්මරණය තුළ තිබූ පැය 96කට පමණ සීමා වූ ඔක්සිජන් ප්‍රමාණය මේ වන විට අවසන් වී තිබෙනවා. මේ බව BBC නිවුස් මගින් මේ වන විටත් ප්‍රකාශ කරලා තියෙනවා. මෙම ඔක්සිජන් වායු ප්‍රමාණය පැය 96කට පමණ ප්‍රමාණවත් බව ඇස්තමේන්තු කර තිබුණත් ප්‍රවීණා විසින් පවසන ආකාරයට සම්මරණය තුළ ගමන් කරන පුද්ගලයන්ගේ ක්‍රියාකලාපය අනුව මෙම කාලය අඩු හෝ වැඩි කරගත හැකි බව ඔවුන් ප්‍රකාශ කර සිටිනවා. මේ වන විට සම්මරණය අතුරුදහන් වූ ස්ථානයට ගුවන් යානා, නැව් සහ අනිකුත් අවශ්‍ය උපකරණ ගෙන ගොස් තිබෙනවා. බ්‍රහස්පතින්දා එහෙම නැත්නම් අද උදෑසන වෙන විට ඇමරිකානු වෙරළාරක්ෂක බලකාය පැවසුවේ කැනේඩියානු නෞකාවක විසින් යවන ලද රොබෝවක් මේ වන විටත් මුහුදු පතුලට ළඟා වී ඇති බවයි. එමෙන්ම ප්‍රංශ ආයතනය පැවසුවේ කැමරා, විදුලි පහන් සහ ආයුධ සමග තවත් කිමිදුන් රොබෝවරයෙකුද මෙම මෙහෙයුමට එක් වූ බවයි. ඇය 96ක කාලය ඉක්මවා ඇති නමුත් තවදුරටත් සම්මරණය තුළ සිටින මගීන්ගේ ජීවිත පිළිබඳව බලාපොරොත්තුවක් තබාගත හැකි බව විද්‍යාඥයන් විසින් ප්‍රකාශ කර සිටිනවා. එයට හේතුන් ලෙස ඔවුන් දක්වන්නේ ඔක්සිජන් ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මොවුන් සිහිසුන්භාවයට පත්වී සිටීම හෝ ඔවුන් විසින්ම ඔවුන්ව කෘතිම නින්දකට ලක්කර ගැනීම මගින් මොවුන්ට ඇතුලේ සිටිය හැකි කාලය තවදුරටත් වැඩි කර ගැනීමට හැකියාව තිබෙන බව ඔවුන් ප්‍රකාශ කර සිටිනවා. කෙසේ නමුත් බ්‍රහස්පතින්දා උදෑසන වන විට බොහෝ දිනක් තුළ මොවුන් ගැන තිබූ බලාපොරොත්තුව අවසන් වී තිබුණා. බ්‍රිතාන්‍යයේ සමුද්‍ර භූ භෞතික විද්‍යාඥ ආචාර්ය රොබ් ලාටර් විසින් පවසන ආකාරයට අඩි 22ක්, ඒ කියන්නේ මීටර් 6.5ක් පමණ දිග සහ අඩි 9ක්, ඒ කියන්නේ මීටර් 3කට ආසන්න උසකින් යුත් ප්‍රමාණය මේ සම්මරීනය මෙවැනි විශාල සාගර කලාපයක් තුළ සෙවීම අතිශය දුෂ්කර කටයුත්තක්. එමෙන්ම ටයිටන් අතුරුදහන් වූ උතුරු අත්ලාන්තික් ප්‍රදේශය ඉදිරියේදී මීදුම් සහ කුණාටු සහිත තත්ත්වයන්ට ගොදුරුවීම නියමිත අතර සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් එමගින් තවදුරටත් අභියෝගයට ලක්වන බව සාගර විද්‍යාඥ ඩොනල්ඩ් මර්ෆි පවසනවා. ඉතින් තවදුරටත් අපි බලාපොරොත්තුව තියාගමු මෙම මගීන්ගේ ජීවිතවලට කිසිදු හානියක් නොවී නිරුපද්‍රිතව සොයා ගැනීමට හැකි වෙන්න කියලා. නමුත් එම බලාපොරොත්තුව කෙමෙන් කෙමෙන් අවසන් වෙමින් පවතිනවා. මේ පිළිබඳව අලුත්ම තොරතුරු දැන ගැනීමට අපේ channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝවෙන් අලුත්ම තොරතුරු සමග නැවත හමු වෙමු.